හරයෙන් පෙනෑන්ඩු තන්ගේ බන්ඩල උත්තුමට සැවි ඔස්මන් නායතුම මැයිදිනේ කතාවන. දැන් මේමනේ ඇත්තටම මැයිදිනේ විනාඩි 30 ගානක් කතා කරපු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ 30 ගානම කතා කරේ මොනවද මේ රටේ? මතක තියාගන්න, මේ රටේ තියෙන හැම ප්‍රශ්නයක්ම එකින් එක වෙනම අරගෙන විශේෂයෙන්ම අපි හදන ප්‍රතිපත්තිය මොකද්ද? ඒ ප්‍රතිපත්තියට ඔබතුමාලා එකඟ වෙනවද? ඒ ප්‍රතිපත්තියට එකඟ වෙනවා නම් ඔබතුමාලා සියලු දෙනාට අපිත් එක්ක අත්වල් බැඳගන්න පුළුවන් කියන පණිවිඩය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නේ. එතුමා නායකයා හැටියට සමස්ත අපි මන්ත්‍රීවරු සියලු දෙනාටම එතුමා ඇත්තටම අපිට කියලා දුන්න යම්සි පාඩමක් මේ රට වෙනුවෙන් කොයි විදිහට වැඩ කරන්න ඕන කියලා. හැබැයි ඒ කියපු අපේ වේදිකාව වෙනුවට එක්සත් ජාතික පක්ෂ වේදිකාව, ජනතා විමුක්ති පෙරමුණ වේදිකාව, පොහොට්ටුව වේදිකාව, ශ්‍රී ලංකාවක වෙන්න පුළුවන් මේ හැම දෙනාම සම්පූර්ණ අපේ නායකයව විවේචනය කරලා පහත් කරලා කතා කර ඇරෙන්න රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන සහ විසඳුම් ලබා දෙන වැඩසටහනක් කතා කරේ නැහැ කියන එක හොඳට සිහිපත් කරනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. අපේ ආපු ජනතාව කොච්චරද කියන එක මාධ්‍යත් දන්නවා, බලන් හිටපු හැම දෙනාමත් දන්නවා. ඒ විතරක් නෙවෙයි, අපේ ආපු ජනතාව විතරක් නෙවෙයි, අපේ ඉදිරිපත් කිරීම මොනවද කියන එකත් ජනතාව හරි විදිහට හඳුනාගෙන තියෙන නිසා මේනකොට ජනතාව සියලු දේ හඳුනාගෙන අවසානයි. ඒ නිසා තවදුරටත් ඔය කටමැත දෙරෙව්වට කිසි වැඩක් කරන්න බැහැ කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා.